ක්‍රිකට් ෆෝ වෙබ් අඩවිය පසුගිය අවුරුදු 25 ක්‍රීඩකයෝ පෙන්න පුදක්ෂතායක ලෝකයේ හොඳම T20 කණ්ඩායම නම් කරලා තියෙනවා. T20 ක්‍රිකට් වලට අවුරුදු 25ක් උනේ නැති වුණත් ජාත්‍යන්තර T20 තරගවල ආරම්භයේ ඉඳන් ක්‍රීඩකයෝ පෙන්න පුදක්ෂතා තමයි මේ කණ්ඩායම තෝරන්න සලකලා බලලා තියෙන්නේ. මේ කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරව විදිහට තෝරාගෙන තියෙන්නේ ක්‍රිස් ගේල් එක්ක රෝහිත් ශර්මා. ක්‍රිස් ගේල් කියන්නේ පළවෙනි T20 ශතකයේ ලබාගත් ක්‍රීඩකයා. ඒ වගේම ගේල් තමයි ලෝක කුසලාන් T20 ශතක දෙකක් ගත්ත ලෝකයේ එකම ප්‍රතිකරුවත්. ගේල්ගේ ආරම්භක සගයා විදිහට තෝරාගෙන තියෙන්නේ රෝහිත් ශර්මා. ශර්මා තමයි වේගවත්ම T20 ශතකයටත් හිමිකම් කියන්නේ. ඒ වගේම ශර්මා ශතකයේ ලබා ගනිද්දී අවසන් වෙලා තියෙන පන්දු ආර 11.2ක් විතරයි. ඒ වගේ අඩු පන්දු ආර ගන්නකට කණ්ඩායම මුහුණ දෙද්දී ශතකයක් ලබා ගත්ත එකම ක්‍රීඩකයා තමයි ශර්මා. කණ්ඩායමේ අංක 3 ක්‍රීඩකයා විදිහට නම් කරලා තියෙන ඉන්දියා නායක විරාට් කොහලි. කොහලි T20 ලකුණු 10ක් අඩු මිනිමම් ප්‍රමාණයකින් ලබා ගත්ත ප්‍රතිකරව වගේම කොහලි ඉනිමක සාමාන්‍ය 50කට වැඩි රඳවා ගන්නත් සමත් වෙලා තියෙනවා. කණ්ඩායමේ අංක 4 ක්‍රීඩකයා විදිහට නම් කරලා තියෙන්නේ ඩිවිලියර්ස්. ඩිවිලියර්ස් ප්‍රතිකරවෙක් විදිහට කැපිපෙන් ඉනිම් කීපයක් ක්‍රීඩා කරලා තියෙනවා වගේම වැඩිම T20 උඩපන්දු ගන්නක් ගත්ත ක්‍රීඩකයා විදිහට උඩපන්දු 44ක් අරගෙන ඉස්සරහම ඉන්නේ AB. අංක 5 ප්‍රතිකරව විදිහට නම් කරලා තියෙන්නේ බ්‍රෙන්ඩන් මැක්ලම්. මැක්ලම් තමයි T20 තරගවල ලකුණු 10 වගේම ලකුණු 2000 සීමාවත් මුලින්ම පහු කරපු ප්‍රතිකරුවා. කණ්ඩායමේ නායකයා විදිහට නම් කරලා තියෙන්නේ MS ධෝනි. ධෝනි තමයි නායකයෙක් විදිහට වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරුවා. ඒ වගේම නායකයෙක් විදිහට වැඩිම තරග ප්‍රමාණයක ජයග්‍රහණ වලට කණ්ඩායම මෙහෙයපු නායකයා ධෝනිම තමයි. T20 කඩලු 97ක් වගේම ලකුණු 1405ක් ගත්ත පාකිස්තානයේ සයිඩ් අෆ්රිඩි මේ කණ්ඩායමට නම් කරලා තියෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට. මේ කණ්ඩායමේ තවත් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඉන්නවා. ඒ තමයි ඩෙවන් බ්‍රාවෝ. බ්‍රාවෝත් ලකුණු 1000ක් වගේම කඩලු 50ක් පහු කරපු ක්‍රීඩකයෙක්. අවසාන පන්දු ආර යවන්න හොඳම තේරීමක් විදිහට තමයි බ්‍රාවෝ සලකන්නේ. කණ්ඩායමේ දඟපන්දු යවන තැන දිනාගෙන ඉන්නේ අෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන්. රෂීඩ් ක්‍රිකට් පිටියට ආවට පස්සේ ඔහු තමයි වැඩිම T20 කඩලු ගත්ත දඟපන්දු යවන්න විදිහට වාර්තා වෙන්නේ. ඒ වගේම ICC ශ්‍රේණිගත කිරීමේ අංක 1ට ආපු ලාබාලම් පන්දු යවන්න තමයි රෂීඩ් කියන්නේ. කණ්ඩායමේ වේග පන්දු යවන්න අතර පාකිස්තාන ක්‍රීඩක උමා ගුල් ඉන්නේ T20 තරගවල මුල්ම කඩලු පහ ගත්ත ක්‍රීඩකයා විදිහට. ඒ වගේම ගුල් ජාත්‍යන්තර T20 තරගවල කඩලු 85ක් අරගෙන තියෙනවා. මේ කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මාලිංගටත් තැනක් හිමිලා තියෙනවා. මාලිංග තමයි T20 තරගවල අවසාන පන්දු ආර 4 වැඩිම කඩලු ගත්ත පන්දු යවන්න. මාලිංග අරගෙන තියෙන විකට් 90.53ක් අරගෙන තියෙන්නේ අන්තිම පන්දු ආර 4 ඇතුලේ පන්දු යවලා. මේක තමයි කණ්ඩායම. ඔයාලා හිතන්නේ මේ කණ්ඩායමට නම් වෙන්න ඕන ඒත් නම් වෙලා නැති දක්ෂයෝ ඉන්නවද? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් තොරතුරු සපිරි අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් ඔයාලට සුබ දවසක්.